වැරදුණු රටක් වරද්දපු රටක් හරි මගකට ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. 48න් පස්සේ රට බහරගත්ත හැම කෙනෙක්ම කිව්වේ අපි රට හදනවා කියලා. අපිත් එකතු වෙලා ඒ හැමෝටම හුරේ දැම්මා නියමයි කියලා. ගිහිල්ලා කතරෙත් ගැහුවා. හැදුණු තැන් හදපු තැන් නැතුවම නෙවෙයි. නමුත් බිල්ඩින් හැදුනට පාරවල් හැදුනට අපි අපිම හැදිලද කියලා අපේම පපුවට තට්ටු කරලා අපිටම අහන්න සිද්ධ වෙලා තියෙනවනම් අපි හැදිලා නෑ නේද? මෙන්න මේ නිසයි අපේ රටේ මිනිස්සුන්ට සිස්ටම් චේන්ජ් එකක් ඕන වුනේ. අන්න ඒ සිස්ටම් චේන්ජ් එකට හරිපාර පෙන්වන පාලනයකට ජනතාව මේ රට බහර දී තිබෙනවා. එක මිටකට රට එකට ගෙනියන්න රටේ අති බහුතරයක් ජනතාව නව පාලනයක් පත්කරගත්තේ අන්න ඒ නිසයි. හැමෝටම අපි ශ්‍රී ලාංකිකයන් කියන හැඟීම තියෙන රටක් ගොඩනගා ගන්න අවශ්‍යයි. ඇත්ත වෙන්න ඕනෙත් ඒකමයි. ජාතිවාද, ආගම්වාද, කුලවාද, උස්මිටිකම් නැති හැමෝටම එක සමාන අවස්ථා තියෙන නීතියක්, විනයක් තියෙන, අයිතිවාසිකම් තියෙන, මම ශ්‍රී ලාංකිකයෙක් කියලා කොන්ද කිලින් තියාගෙන කියන්න පුළුවන් රටක් තමයි අපට ඕනේ. ඒක තමයි ඉතිහාසයේ පුරාම රටට ආදරය කරපු මිනිස්සු ඉල්ලුවේ. රටට අලුත් සංස්කෘතියක් දැන් අත්‍යවශ්‍යම වෙලාවක ආන්තික බෙදීම් අපට ඕනෑම නැහැ. මේ ආන්තිකකම් නිසා දශක ගණනාවක් අපට ගෙවන්න උනේ බියත් සැකයත් තුරුල් කරගත් ජීවිත. දැන් ඉතින් හොඳටම ඇති ශ්‍රී ලාංකිකයා කියන ගෞරව නාමය ජාත්‍යන්තරය ඇතුලේ බබලවන්න පුළුවන් සිස්ටම් එක දැන් හැදිමින් තියෙනවා කියලා හැමෝටම විශ්වාසයක් තියෙනවා. දැන් ඉතින් රට අලුත් පිරිසකට බාර දුන්නා කියා අපි අපේ වැඩක් බලාගෙන හිටියොත් වැඩේ හරියන්නේ නැහැ. පුරවැසි වගකීම හැම පුරවැසියාම ඉටු කළ යුතු කාලය දැන් ළඟටම ඇවිල්ලා තියෙනවා. ඉතිහාසයේ පාඩම් හොඳින් කියව ගන්න ඕනේ. වැරදුණු තැන් වරද්දපු තැන් හොඳට මතක තියාගන්න ඕනේ. එක එක කාලෙට ආපු ආයෙත් එන්න හදන ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී කුමන්ත්‍රණ ගැන ඉතාමත්ම හොඳින් විමසිලිමත් වෙන්න ඕනේ. මොකද ඉතිහාසයේ පුරාම කුහක දේශපාලඥයන් මාකට් කළේ අන්න ඒව නිසා. ඉතිහාසයේ පාඩම් හොඳින් ඉගෙනගෙන ලස්සන රටක් හදන්න අපි ශ්‍රී ලාංකිකයන් කියන්න පුළුවන් සොඳුරු ජීවිතයක් ගොඩනගා ගන්න දැන් ඉතින් අපි ඔක්කොම එක මිටට එකට වැඩ කරමු.